ආයුබෝවන්. ගොඩක් නංගිල මලිලා අපෙන් අහන දෙයක් තමයි ගෙදර ඉඳගෙනම සාර්ථකව මුදල් උපයන්න පුළුවන් ඔන්ලයින් ජොබ්ස් මොනවද කියලා. ඉතින් ඒ හින්දාම අපි අද ඔයාලට අරගෙන ආවා ඔයාගේ උනන්දුව සහ ඉවසීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් ඔන්ලයින් ජොබ්ස් කැටගරි පහක් ගැන. ඉතින් ඔයාලට මේ කැටගරි පහෙන් එකක හරි කිහිපයක හරි සාර්ථක වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාගේ උනන්දුව සහ ඉවසීම තියෙන්න ඕන. ඔයාට අද පටන් අරගෙන හෙට ඉඳලා මුදල් උපයන්න බෑ. විශේෂයෙන්ම තරුණ වයසේ ඉන්න කෙනෙක් නම් මාස කිහිපයක් මහන්සි වුණොතින් ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරගන්න පුළුවන් මේ හරහා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මොනවද මේ කැටගරි පහ. කොහොමද අපි මේ හරහා සාර්ථක වෙන්නේ වගේම මේ පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ගැන හරියටම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැන්ම අපිව subscribe කරලා bell notification එකක් on කරලාම තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයත් මේ වගේ 1x bet අරා මාසයකට ලක්ෂයකට වඩා උපයන්න කැමතිද? ඔයාගේ ෆෝන් එකෙන් ඊටම පහසුවෙන් ලක්ෂයකට වඩා උපයන්න කැමති නම් description එකේ තියෙන link එකෙන් ගිහින් අදම මේ වීඩියෝ එක බලන්න. ඊළඟ එක තමයි web design services. අපි කලිනුත් කතා කරා අත වෙනකොට සෑම ව්‍යාපාරයක්ම වගේ තමන්ගේ business එක digital platforms වලට අරගෙන ආවෙලා තියෙන. business එකට අදාළ social media account වලට අමතරව official website එකක් තියාගන්න ගොඩක් ව්‍යාපාර අත වෙනකොට කටයුතු කරනවා. මොකද website එක හරහා customer අවශ්‍ය සියලුම දේවල් පහසුවෙන් දැනගන්න පුළුවන් හින්දා. ඉතින් මේ web designing වලට තියෙන ඉල්ලුමත් එක්ක ඔයාට පුළුවන් designing service එකක් පටන් ගන්න. ඉතින් ඔයාට මුලින් ටික කාලයක් මහන්සි වෙලා web designing ගැන ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් කිසිම මුදලක් වියදම් නොකර YouTube හරහා ඉතාම සරලවම web design ගැන ඔයාට
ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේම ඒජන්සි එකක් පටන් ගන්න. ඔයාට මේ වෙබ් ඩිසයිනින් ඕඩර්ස් ප්‍රධාන ක්‍රම දෙකක් කරා හොයා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි Google Map. ඔයාට පුළුවන් Google Map එකේ තියෙන restaurant, guest, clothing shop වගේ ඕනම category එක shops කීපයක numbers අරගෙන ඒවට කතා කරලා ඊයාලට සාධාරණ මුදලකට website හදලා දෙන්න. ඔයා අනිවාර්යයෙන්ම එතනදී ඒ shops වලට කතා කරලා ඊයාලගේ business එක සඳහා official website එකක් තියෙන එකේ වැදගත්කම පැහැදිලි කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් කවුරුත් නිකන් මුදල් වියදම් කරලා ඔයාට කියලා website එකක් හදාගන්නේ නැහැ. දෙවෙනි ක්‍රමය තමයි freelancing platform. ඔයාට පුළුවන් Fiverr, Upwork වගේ freelancing platform වල account create කරලා ඔයාගේ web designing skill එක ගැන gigs දාලා ඒ හරහා orders අරගන්න. ඉතින් ඔයාට freelance platforms වලට වඩා පහසුවෙන් සාර්ථක වෙන්න පුළුවන් අපි කලින් කතා කරපු ක්‍රමය හරහා. ඊළඟ එක තමයි online tutoring course. ඔයාට මොනවා හරි දෙයක් ගැන හොඳ skill එකක් knowledge එකක් තියෙනවා. ඉතින් එහෙනම් ඔයාට පුළුවන් ඒ දැනුම පාඨමාලාවක් විදියට මිනිස්සුන්ට ලබා දෙන්න. අපි මෙතනදී දැනුම කියලා අදහස් කරන්නේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ වගේ පාසල් දැනුම විතරක් නෙවෙයි. ඔයාට පුළුවන් ඇඳුම් මැසීම, කේක් සෑදීම, කෘෂි වගාව, ට්‍රේඩින්, කාය වර්ධනය වගේ ඕනම පරාසයක දෙයක් පාඨමාලාවක් විදියට සකසන්න. ඉතින් ඔයාට ප්‍රධාන ක්‍රම දෙකක් විදියට කරන්න පුළුවන් මේ. පළවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් සාමාන්‍ය ක්ලාස් එකක් විදියට හරි ඔන්ලයින් හරි ඔයාගේ දැනුම ලබා දෙන්න. සාමාන්‍යයෙන් අපි දකින ටියුෂන් ක්ලාස් වල වගේ. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වීඩියෝ පාඨමාලාවක් විදියට ඔයාගේ කෝස් එක සෙල් කරන්න. එතනදී ඔයාට මුලින් මහන්සි වෙලා ඔයාගේ පාඨමාලාව වීඩියෝ පාඨමාලාවක් විදියට රෙකෝඩ් කරගෙන හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් සෝෂල් මීඩියා පාවිච්චි කරලා ඔයාගේ කෝස් එක සෙල් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් Skillshare, Udemy, Teachable වගේ කෝස් සෙලින් platform වල account create කරලා ඒ හරහා ඔයාගේ කෝස් එක සෙල් කරන්න. ඉතින් මේ platform වලත් links අපි description එකේ දාලා තියන්න. ඊළඟ එක තමයි content creation. Social media වල ජනප්‍රියත්වයට ඇතුළු වන තවත් හොඳ online category එකක් තමයි content creating කියන්නේ. අද වෙනකොට අපි හැමෝටම internet සහ හොඳ camera එකක් තියෙන phone එකක් තියෙනවානේ. ඉතින් අපිට පුළුවන් අපි දාන්න දේවල්, අපි දිනපතා කරන දේවල්, එහෙමත් නැත්නම් අලුත් දේවල් ඉගෙනගෙන ඒවා content create කරලා social media වලට upload කරන්න. Content creating වලදී ඔයා එක category එකක් තෝරගෙන ඒ සඳහා content create කරොතින් ඉතාම ඉක්මනින් හොඳ audience එකක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයා ලංකාව target කරනවා නම් blogs වගේ type එකේ content වලට දැනටමත් හොඳ audience එකක් ඉන්නවා. ඉතින් ඔයා blog වගේ category එකක් තෝරගත්තොතින් ඔයාට ඉක්මනින් හොඳ audience එකට යන්න පුළුවන්. ඉතින් ඔයාට content creating වලින් මුදල් උපයන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට Facebook, YouTube වගේ platform වල ඔයාගේ content monetize කරලා හොඳ ad revenue එකක් ගන්න පුළුවන්. මීට අමතරව sponsorship, promotion, donation වගේ method හරහා ඔයාට සැලකිය යුතු ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට content creating වලදී ලොකු මහන්සියක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඔයා එදිනෙදා කරන දේවල්, ඔයාගේ කැමති දේවල් content විදිහට create කරන්න. උදාහරණයක් විදිහට ඔයා වාහන වලට ගොඩක් ආසයි නම් ඔයාට පුළුවන් ඔයා වාහන ගැන අලුතින් ඉගෙන ගන්න දේවල් එකතු කරලා අලුත් content එකක් හදන්න. ඊළඟ එක තමයි micro task. ඔයා pocket money විදිහට දවසට රුපියල් 1500ක් 2000ක් උපයන්න කැමති කෙනෙක් නම් ඔයාට කිසිම skill එකක් නැතුව මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි micro tasking කියන්නේ. සරලවම කියවොත් micro tasking කියන්නේ පොඩි පොඩි task complete කරලා මුදල් උපයන එක. YouTube videos බලන්න, TikTok, Instagram account follow කරන්න, website visit කරන්න, survey complete කරන්න වගේ ගොඩක් සරල දේවල් තමයි ඔයාට මේකෙදි කරන්න තියෙන්නේ. ඉතින් මේක අපි අද කතා කරන අනෙක් jobs වගේ නෙවෙයි. අද වැඩ කරලා අදම මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඔයාට පුළුවන් proud kids, micro workers, rapid workers, free cash වගේ micro tasking website වල වැඩ කරන්න. ඉතින් මේ
මයික්‍රෝ ටාස්කින් වෙබ්සයිට් ගැන අපි සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකේ ලින්ක් එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට අනිත් කැටගරි එකක් පටන් අරගෙන සාර්ථක වෙනකන් පොකට් මනී විදිහට සැලකිය යුතු මුදලක් earn කරන්න පුළුවන් මේ මයික්‍රෝ ටාස්කින් හරහා. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඕනම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන් විදිහේ online jobs category පහක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැන් අපිව subscribe කරලා bell notification එකත් on කරලාම තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් අපි අදට ගිහින් යමු. ඔයාලා හැමෝටම සුබ